සමත විදර්ශනා භාවනා මාර්ගය සම්පාදක මීතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉති සීලං ඉති සමාධී ඉති පඤ්ඤා සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති සේයතිදං කාමාසවා භවාසවා දිට්ඨාසවා අවිජ්ජාසවාති. මහා පරිනිබ්බාන සුත්ත දීඝනිකාය. මෙය ශීලය, මෙය සමාධිය, මෙය ප්‍රඥාව. සීලෙන් සපුරා වැඩුණු සමාධිය මහත් ඵල වේ, මහානිසංස වේ. සමාධියෙන් සපුරා වැඩුණු ප්‍රඥාව මහත් ඵල වේ, මහානිසංස වේ. ප්‍රඥාවෙන් සපුරා වැඩුණු චිත්තය කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව යන ආශ්‍රවයන් කෙරෙන් විමුක්ත වේ. ප්‍රථම මුද්‍රණය සංඥාපණය හැඳින්වීම. සමත භාවනා සහ විදර්ශනා භාවනා ක්‍රමය පිළිබඳ ඉතාමත් අවශ්‍ය වූ උපදෙස් පෙළක් පහදා දෙන මේ ග්‍රන්ථය සමත විදර්ශනා භාවනා මාර්ගය නම් වේ. ග්‍රන්ථ තත්වය. නීවරණාදී ප්‍රත්‍යනීක උපක්ලේශයන් දවන තවන උපතාපණය කරන සංසිදුවන චිත්ත භාවනාව සමතයයි. සම්මුතිය බිඳ සෑම අරමුණකම ඇති නාම රූප ස්කන්ධ ආයතන ධාතු සත්‍ය පටිච්ච සමුප්පාදී පරමාර්ථයන් සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රයද විවිධාකාරයෙන් විශේෂාකාරයෙන් දක්නා වූ ප්‍රඥා භාවනාව විදර්ශනාවයි. සමතයෙන් චිත්ත ඒකාග්‍රතාවත් විදර්ශනාවෙන් යථාභූත ඥාන දර්ශනයත් උපදවා ගැනීමේ උපාය මාර්ගය මේ භාවනා ග්‍රන්ථයෙන් මතුකොට දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඇතිව ජාති ප්‍රඥාව සමන්විත වූ සසර බය දක්නා වූ නැනවත් කෙනෙකුන් හට සිහියත් වීර්‍යත් නුවණත් පෙරටුකොට සිව් පිරිසිදු සීලේහි පිහිටා සමත විදර්ශනා භාවනා වැඩීමෙන්ම මාර්ගඵල හා අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේය. ඒ අති උත්තම වූ ශාන්තපද නිර්වාණයට සැපත්වීමේ අනුපූර්ව ප්‍රතිපත්තිකමය සාර්ථක ලෙස අනුගමනය කිරීමට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒකාන්තයෙන්ම අවශ්‍ය වන්නේය. මිකල භාවනා වැඩිීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩිවන බව පෙනෙන්නට තිබේ. භාවනාවෙන් ආධ්‍යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලෝතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහි ඇත. සඳ මඩල තෙක් අවකාශය තරණය කළ නමුත් එයින් නොලද හැකි ලෝතුරු අමා සුවයක් භාවනාවෙන් ලද හැකි බව ඇතැම් බටහිර පඬිවරයන් පවා පිළිගෙන ඇත්තේය. භාවනාව ගැන මෙතරම් උනන්දුවක් ඇතිවීමට එයද එක් හේතුවකි. සාම්ප්‍රදායික වශයෙන් පරලොවදී පමණක් නොව සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදීම ආධ්‍යාත්මික වූ සැනසෙල්ල අත්කර ගැනීමට වෙරවඩන නිස්සරණ ආධ්‍යාශය ඇති යෝගාවචරයන්ට නිවන් මඟ පහදා දෙනු පිණිස මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ නැමැති ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේය. සම්පාදකයන් වහන්සේ. මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කර්මස්ථානාචාර්ය
අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාද්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ භාවනා ග්‍රන්ථයේ කර්තෘන් වහන්සේ වෙති. ව්‍යවහාර වර්ෂ 1951 ජූනි 18 වෙනි දිනට යෙදී තිබුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින සම්බුද්ධ ශාසනය රැක ගැනීම පිණිසම අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සමාරම්භ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය සංඝ පීතෘන් වහන්සේ බවට පත් කරගනු ලැබියේද මෙම සම්භාවනීය මහෝපාද්‍යයන් වහන්සේය. චිර රාත්‍රඥ අතිපූජ්‍ය මහෝපාද්‍යයන් වහන්සේ වනාහි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ ප්‍රථම සංඥා ලේකකාචාර්ය මහෝපාද්‍ය අතිපූජ්‍ය මාතලේ අග්ග ධම්මාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨතම ශිෂ්‍ය රත්නයකි. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ හිටපු අධිකරණ නායක දුරන්දර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අද්විතීය ධර්මාන්තේවාසී ශිෂ්‍ය රත්නයකි. සර්වඥ දේශිත විනය සූත්‍ර අභිධර්ම පිටකත්‍රය පිළිබඳ මහා බුද්ධිමතෙකි. දීර්ඝ කාලීන ආරණ්‍ය වාසයෙන් කාය විවේකය හා චිත්ත විවේකය වළඳන උත්තමයන් වහන්සේ නමකි. සමත විදර්ශනා භාවනා පිළිබඳ විශේෂ අත්දැකීම් සහිතව කර්මස්ථාන භාවනා පුහුණු කරවන අති දුර්ලභ කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකි. සීලාදී ගුණයෙන් ප්‍රිය වූද, එසේ හේයින්ම ගරු සම්භාවනීය වූද, අවවාද අනුශාසනා දෙන්නා වූද, නපුරු වචන ඉවසන සුළු වූද, ගැඹුරු දහම් පැහැදිලි කර දෙන්නා වූද, අස්ථානෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහිම යොදවන්නා වූද ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකි. පොත සැකසුණු අයුරු. මේ ආත්ම භාවයේදීම ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවා නිර්වාණයට පැමිණීමේ උත්තමාධ්‍යාශය ඇත්තා වූ යෝගාවචරයන් වහන්සේලා උදෙසාම ව්‍යවහාර වර්ෂ 1967 දී ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික අශෝක වීරරත්න මහතා, පසුව පූජ්‍ය මීතිරිගල ධම්ම නිස්සන්ති හිමි විසින් ආරම්භ කොට පවත්වනු ලබන මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය අතිපූජ්‍ය පණ්ඩිත මාතරසිරි ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ අතින් සම්පාදිත මේ භාවනා ග්‍රන්ථය වනාහි භාවනාභිලාෂී යෝගාවචර සමදෙනාහට සඳ හිරු ගමන්ගත් ගුවන්තලයේසේ භාවනා මාර්ගය අතිශයින් පිරිසිදුව පැහැදිලි කරන්නේය. විවහාර වර්ෂ 1981 දෙසැම්බර් මස 11 වෙනිදාට අතිපූජ්‍ය මීතිරිගල මහෝපාද්‍ය මාහිමියන් වහන්සේට සම 80 සපිරීම නිමිත්තෙන් 1981 අගෝස්තු මස 30 වෙනිදා පටන් නොවැම්බර් මස 15 වෙනිදා තෙක් සති අන්තයේ ඉරු දිනයන්හි මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී අතිශයින් විසිතුරු වූ සෙත් පැතීමේ පින්කම් පෙළක් පවත්වනු ලැබීය. විවේක සුවයෙන් භාවනානුයෝගීව ගත කරන යෝගාවචරයන් වහන්සේලාට බින්දු මාත්‍රයක දු පලිබෝධයක් නොවන ලෙස ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය ආරණ්‍ය හා විවේක සේනාසන සියල්ලම නියෝජනය වන පරිදි පවත්වනු ලැබූ ඒ පින්කම් පෙළ අතිශයින්ම ආදර්ශ සම්පන්න විය.
ඒ විසිතුරු සෙත් පැතීමේ අසිරිමත් පින්කම් පෙළපිළිබඳ සිහිවටනයක් වශයෙන් අතිපූජ්‍ය මහෝපාද්‍යයන් වහන්සේ අතින් සම්පාදිත විවිධාකාර ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ලිපිලේඛන ගාථා කාව්‍ය ශ්ලෝක නිබන්ධන රාශියක් එක්තැන් කොට විශේෂ ග්‍රන්ථයක් මුද්‍රණය කරවා උපහාර පූජාවක් පැවැත්වීමට යෝජනා කළෙමු. අතිපූජ්‍ය මහෝපාද්‍යයන් වහන්සේගේ කාරුණික අවසරයේද ඉතා අපහසුවෙන් ලබා ගතිමු. යතෝක්ත කාරණයේ පිළිබඳ ශාතිශය ප්‍රමෝදයටපත් අසමදාචාර්ය අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලිපි ලේඛනාදිය සපයා දීමෙන් අපව දිරිගැන්වූහ. අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය විද්‍යා විසරද රාජකීය පණ්ඩිත ඉඳුරුවේ ශ්‍රී උත්තරානන්දාබිදාන ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ මහානායක මාහිමියන් වහන්සේද දහසක් ශාසනික කටයුතු මැද්දේ අතිපූජනීය මහෝපාද්‍ය මාහිමියන් වහන්සේගේ ජින චරිතයේ විදහාපාන මනස්කාන්ත ප්‍රස්තාවනාවක් සම්පාදනය කළහ. ග්‍රන්ථයේ වැඩ කටයුතු නිමවා මුද්‍රණයට දීමට ඉතාමත් ආසන්නව තිබියදී පැවිදි ගිහි යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය පිණිස අවශ්‍යම වන්නා වූ සමත විදර්ශනා භාවනා මාර්ගය පළමු වරට මුද්‍රණය කරවිය යුතු යනු අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමියන්ගේ බලවත් අදහස විය. එබැවින් යට සඳහන් ධර්මශාස්ත්‍රීය ග්‍රන්ථ මතුවට තබා මෙම භාවනා ග්‍රන්ථය පළමුවෙන් මුද්‍රණය කරවීමට ඉදිරිපත් වූ බව ඒ සඳහා මහත් උනන්දුවෙන් සහය දුන් පැවිදි ගිහි සත්පුරුෂ මණ්ඩලයට කෘතඥතාපූර්වකව ඉතා සැලකිල්ලෙන් සිහිපත් කරවමු. මෙම භාවනා උපදෙස් පිළිබඳ ග්‍රන්ථය වනාහි අතිපූජ්‍ය මහෝපාද්‍යයන් වහන්සේගේ සටහන් පොත්වල වරින් වර සටහන් කරන ලද කරුණු භාවනා පිළිබඳ ලියා තබන ලද විශේෂ ලිපි කමඨහන් වඩන යෝගාවචරයන් උදෙසා පිළිවෙලින් දෙන ලද අවවාද අනුශාසනා හා තමන් වහන්සේම ලද අත්දැකීම් ආදී කරුණු රාශියක එකතුවකි. භාවනා කිරීමේ අවශ්‍යතාව, භාවනා නොවැඩීමේ හේතු, ගුරු උපදේශ රහිතව භාවනා කිරීමෙන් නොමග යාම හා අතරමං වීම ආදිය පිළිබඳ අතිශයින් වැදගත් කරුණු රසක් ඉදිරිපත් කරමින් සමත විදර්ශනා භාවනා වැඩීමේ ආරම්භයේ පටන් මගඵල නිවන ඵල සමවත් සුවයතෙක් ඉතාමත් අවශ්‍ය උපදෙස් මග පැහැදිලි කරමින් සම්පාදනය කර තිබේ. මීට වසර කිහිපයකට පෙර අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත විදර්ශනා ඥාන හා සප්ත විසුද්ධිය නැමැති භාවනා ග්‍රන්ථය උගත් බහුශ්‍රුත යෝගාවචරයනට සහ බොහෝ කලක් භාවනා පුරුදු කළ යෝගාවචරයනටද මහාර්ග හස්තසාර වස්තුවක් බවට පත්විය. භාවනා කිරීමට පටන් ගන්නා ආධිකාර්මික යෝගාවචරයන්ගේ පටන් භාවනා ප්‍රගුණ කළ උගත් බහුශ්‍රුත යෝගාවචරයන් දක්වා සෑම දිනාටම මේ සමත විදර්ශනා භාවනා මාර්ගය අතිශයින් ප්‍රයෝජනවත් වන්නේය. භාවනා සුවඳ ඔස්සේ එන පෙර අපර දෙදිග විදේශීය යෝගාවචරයන්ටද ප්‍රයෝජනවත් ලෙස මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවෙන්ද මුද්‍රණය කරවීමට වැඩි කලක් ගත නොවේවා. ධ්‍යාන විදර්ශනා ක්‍රමය ඉතාමත් පුළුල් ලෙසින් දක්වන විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලබාගත යුතු වන භාවනා ක්‍රමය පිළිබඳ අවබෝධය මේ ග්‍රන්ථයෙන් යෝගාවචරයනට ලැබිය හැකිවනු ඒකාන්තය. එය එසේම වේවා. අපගේ විශේෂ ප්‍රාර්ථනය. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ යථාර්ථය අත්කර ගැනීමේ භාවනා මාර්ගය එළි දැක්වීමෙන්
උදාර්ථම ශාසන ආරක්ෂාව සලසා වදාරන චිරන්තන භාවනා කර්මස්ථාන භාවිතේන් පරිභාවිත సంతාන ඇති අති දුර්ලභ ගණේ ශාසන බාරධාරී චිර රාත්‍රාඥ සංඝ පීතෘ සංඝ නේතෘ සංඝ පරිනායක වූ අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිදාන ප්‍රධාන කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය මාහිමියන් වහන්සේ අනන්ත තරු ඝනමැද බබලන සොලස් කලාවෙන් පිරිපුන් සරත් පුන් සඳ මඩලමින් බුදුසසුන බබලවමින් තෙරුවන් ගුණතෙද බල මහිමයෙන් සිය වසරකට වැඩි කලක් යෙහෙන් වැජබේත්වා සම්බුද්ධ ශාසනයෙන් ගත යුතු උත්තමාර්ථය මේ ජීවිතයේදීම අත්කර ගැනීම පිණිස මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ ශාසනාන්තේතික් යෝගාවචරයෝ අනුගමනය කෙරෙත්වා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා චිරන් තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං මෙයට සංස්කාරකවරු පූජ්‍ය මාණිකාවේ චූලාභේ ස්තවීර පූජ නායනේ අරිය ධම්ම ස්තවීර බුද්ධ වර්ෂ 2526 විවහාර වර්ෂ 1982 තෙවන මුද්‍රණය සංඥාපණය ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික අකාලිකං සම්බුද්ධ ශාසන ස්වාක්ඛාතය සාන්දෘෂ්ටිකය අකාලිකය දේසයේ ජෝතයේ ධම්මං පග්ගන්හේ ඉසිතං දජං සුභාසිතං දජෝ ඉසයෝ ධම්මෝහි ඉසිතං දජෝ ධර්මයේ දේශනාද කරන්නේය ප්‍රකටද කරන්නේය බුද්ධ ධර්මය නම් වූ ඍෂි දජය ඔසවන්නේය සර්වඥ ඍෂිවරු සුභාසිතය ධ්වජය කොට ඇත්තෝය ධර්මය ඍෂි දජය නම් වෙයි අමතං දදෝච්ච සෝ හෝති යෝ ධම්මං මනුසාසති යමෙක් ධර්මයන් අනුශාසනා කෙරේද හෙතෙම අමෘතය දෙන්නේකි මීතිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසු අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ වනාහි ස්වාක්ඛාත සන්දිට්ඨික අකාලිකද වූ ශ්‍රී සද්ධර්මය උද්ග්‍රහණ ධාරණ දේශනා වාචනා සංඛ්‍යාත පරියාප්ති වශයෙන්ද සීලපූර්ණ දුතාංග පරිහරණ අරියවංශ රතවිනීත තුවට්ටක නාලක චන්දූපම ප්‍රතිපදා සමත විපස්සනානුයෝග වශයෙන්ද ධ්‍යාන සමාධි සමාපatti මාර්ගඵල සංඛ්‍යාත ප්‍රතිවේද වශයෙන්ද මෑත භාගයේහි ගෞතම සම්මා සම්බුද්ධ ශාසන ජෝතිමත් ලෙස බැබළ වූ ශාසන චිරජීවනයේ සලසූ ශාසන බාරධාරීය අද්විතීය මහා සංඝ පීතෘන් වහන්සේය ලොවට අමෘතය බෙදා දෙමින් සසුන් වැඩවැසූ අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ලියවුණු සමත විදර්ශනා භාවනා මාර්ගය නැමැති මේ මහාර්ග ග්‍රන්ථය ප්‍රථම වරට 1983 වසරේදීද දෙවන වරට 1988 වසරේදීද මුද්‍රණය වූ අතර නැවත තෙවන වරට මෙසේ මුද්‍රණය වනුයේ මෙහි ඇති ප්‍රයෝජන මහත් බැවිනි. අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ ජීවමාන කාලයේදීම දෙවරක් මුද්‍රණය වූ මෙම ග්‍රන්ථය මාහිමිපාණන් වහන්සේගේ අවධානයට තව තවත් යොමු විය. මේ තෙවැනි මුද්‍රණයේදී මාහිමිපාණන් වහන්සේ පරිශීලනය කොට පෞද්ගලික පිටපතෙහි සඳහන්ව ඇති සංශෝධනද ඇතුළත් කොට ඇත. දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ පවා ආයුෂ ගෙවී පිරිනවීම ස්වභාව ධර්මයකි.
එසේනම් කවර සංස්කාරයක් සදාකල් පවත්නේද? නැත. අපේ අතිගරු පූජනීය මහෝපාද්‍යයන් වහන්සේද පුරා අවුරුදු 91ක් ආයු වළඳා 1992 අප්‍රේල් 30 වෙනිදා සතෝ සම්පජානකාරීව සිහිනුවනින් යෙදී අපවත් වූසේක. අහෝ, සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය. මාහිමිපාණන් වහන්සේ තවමත් ජීවමාන වැඩවසන්නා සේ දේශනා කළ රසකල ධර්මය හා ගුණධර්ම සම්භාරය අදත් එසේම පවතී. අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ සීලාදී අනුත්තර ගුණ විශේෂෙහිලා අතිශයෙන් ප්‍රසාදයට පත්ව වර්ෂ ගණනාවක් තිස්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි මහා සංඝරත්නයේ පරිහරණය සඳහා මහා පරිමාණයේ ඖෂධ පූජාවක් පවත්වන ලෝලුවාගොඩ සහ ඇටමේ මීතිරිගල නිස්සරණ වන දාන උපස්ථායක සමිතිය මගින් තෙවන වරට මෙම භාවනා ග්‍රන්ථය විශාල මුදලක් වැයකොට ධර්ම දානය පිණිස මුද්‍රණය කරනු ලබන්නේ ඖෂධ පූජාවත් සමග ධර්ම ඖෂධ පූජාමය පුණ්‍ය සම්භාරය ලාභය අත්පත් කර ගැනීමත් අපවත් වී වදාළ අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව උපහාර පූජා පිණිසත්ය. එම සත්පුරුෂ දායක මණ්ඩලයට තව තවත් ධර්ම දාන ඥාන භාවනා ඥාන මුදුන්පත් වී පැතු උතුම් බෝධියකින් ශාන්ති ලක්කන අමා මහ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සුවසේ සාක්ෂත් වේවා. සම්බුද්ධ ශාසනයට නව ජීවියක් ගොඩනංවා අපවත් වී වදාළ අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමුරුද වී ප්‍රාර්ථනීය උතුම් බෝධි ඥානයෙන් ශාන්ති ලක්කන අමෘත මහා නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සුවසේ සාක්ෂාත් වේවා. මෙයට මෙතැති නායවිනේ අරිය ධම්ම ස්ථවීර ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ගල්දුව කහව බුද්ධ වර්ෂ 2537 විවහාර වර්ෂ 1994 මැයි 7 වනදා